IMF ආයතනය සමග සිදු කරන ලද සාකච්ඡාවලදී එයි එකඟතාවයේ ලබා ගැනීම පිණිස පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වුණා. විදුලි මිල ගණන් සංශෝධනය, කඤ්‍ය තෙල් මිල ගණන් සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වයේ තහවුරු කිරීම, උද්දමනය පාලනය කිරීමට පොලි අනුපාතය ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම, කඤ්‍ය තෙල්ලා විදුල බල ශේෂ්ත්‍රයේ තරංකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වයෙන් කළ යුතු වුණා. ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු එම කාර්යයන් මේ වන විට නිම කොට ඇත. එතනදී විශේෂයෙන්ම මේ රටේ ජනතාවට විඳින්න ඕන අපහසුකම් මම දන්නවා. ඒ කියන්නේ ආණ්ඩුවක් හැටියට අපිට සමාව ඉල්ලන්න තියෙනවා. නමුත් ඒ නිසා අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියේම මමත් මහ බැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය letter of intent අත්සන් කළා. දැන් IMF සංවිධානයට යවලා තිබෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටු කළා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම් මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා 3 වෙනි හෝ 4 වෙනි සතියේ ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වුණා.